සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශ. පැත්තකට තත්කේන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රටපුරා ගෑස් හිඟයක් ගැන ජනතාවගෙන් මැසිවිලි. ගෑස් ප්‍රශ්නේ ගෑස් නැහැ. තියෙන ගෙවලුර ගෑස් නැහැ. කිසිම දෙයක් නැහැ. මේ ආණ්ඩුව කරන අපරාධේ. වාහන මිලට මොකද වෙන්නේ? මතයක් හැදිලා තිනේ පොඩි වාහනනේ බද්ද අඩි වෙනවා කියලා. එහෙම බද්දක් නැහැ. රටේ ස්වෛරීභාවයේ වෙනුවෙන් අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ගෝඨාභය කියයි. හිරුට එරෙහි මඩ පොස්ට් ව්‍යාපාරයට අදත් දස දෙසින් විරෝධය. විල්පත්තු කැලේ විනාශ කරන වෙලාවේ ඒවා මේ රටේ මිනිස්සුන්ට කියන්න තරම් හිරුනාලිකාවට කොන්දක් තිබුණා. සමාජ ජාලයන් අතර බෙදා හරින නොයෙකුත් අසත්‍ය ප්‍රවෘත්ති පිළිබඳව යම් අවබෝධයකින් රටේ ජනතාව ක්‍රියා කරන්නට ඕනේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් රතු එළියක්. හපා කන බල්ලෝ බැඳලා දාපල්ලා සමහර විට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රොද බැඳගෙන කොළඹට එන්න වෙයි. ඔබේ ඔය නිර්වෘත හිලි කරන්න. එංගලන්තය පරදා දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනාගනී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුවට එරෙහිව යමින් සජි ප්‍රේමදාස මහතා සමග ගිවිසු මත්සන් කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මයාතුළු පිරිසට එරෙහිව විනය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර මහතා පවසනවා. හිරු ප්‍රවෘත්තිකළ විමසීමකදී මහලෙක්කම්වරයා සඳහන් කළේ ලබන අඟහරුවාදා රැස්වන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධ අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වන බවයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමට ඊයේ අත්සන් ලැබුණා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුතු අපි ශ්‍රී ලංකා කණ්ඩායමද එහිදී එම අවබෝධතා ගිවිසුමට අත්සන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙවන විටත් සඳහනගත වී තිබියදී පක්ෂයේ අනුශාසිකාවක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මයතුළු පිරිසක් මෙලෙස වෙනත් පක්ෂයක් සමග ගිවිසුමකට එළඹීම පක්ෂයේ තීන්දුවට එරෙහිව යාමක් බව නිදහස් පක්ෂ මහලකම් දයසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවත් දේශපාලන මණ්ඩලයත් බොහොම පැහැදිලිව සාකච්ඡා කරලා තීන්දුවකට ආවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය දෙන්න අවශ්‍යයි කියලා. ඒ අතර වාරයේ තමයි මේ ක්‍රියාදාමය සිද්ධ වුණේ. තාම කුඩා පිරිසක් තමයි සම්බන්ධලා තිබුණේ. ඔවුන්ට විරුද්ධව අපි අවශ්‍ය කරන විනය ක්‍රියා මාර්ග ගන්නවා. ඔවුන්ගේ සංවිධායක තනතුරු ඉවත් කරන්න කටයුතු කරනවා. මධ්‍යම කාරක සභාව පස්සේ දවස් 4 තිබෙනවා. එහිදීත් අපි කල්පනා කරනවා මේ සම්බන්ධ සාකච්ඡා කරලා යම් තීන්දුවක් ගන්න. මම දන්නේ මොකද්ද මේකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීම කියලා. තමන්ගේ සුරකීම පමණයි අවසාන වශයෙන් ඒගොල්ල බලාපොරොත්තු වෙලා තියෙන්නේ. චන්ද්‍රික කුමාරතුංග මැතිණියා අපිට මතකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1987 දෙකට කඩාගෙන ගියා. පවු නැවත 2015 ඉඳලා දැන් අද ඒ කියන්නේ තුන් වරක් අපේ පක්ෂය දැන් කඩන්න දායක වෙච්ච කෙනෙක් විදිහට ඇවා ඉතිහාසගත වෙනවා. මෙතර එක්ස ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවිර මහතාද හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ නොහැකි බවයි. අපේ හිටපු ජනාධිපතිතුමිය තව කණ්ඩායමක් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. එතන තිබුණේ පර්ල වෙච්ච මූණ, ප්‍රතික්ෂේප වෙච්ච මූණ. එතුමිය එකක් අමතක කරන්න හොඳ නැහැ. එක්සත් ජාතික පක්ෂය තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිති අවසිගරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1971 මරලා ගිවල් ගිනි දියලා දැම්මේ එක්සත් ජාතික පක්ෂේ. ඒගොල්ල කියන ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්නලු එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකතු වෙලාදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකතු වුණා නම් විනාශ වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ළඟ මේක දියවෙන්නේ නැහැ. එතුමා අපිට කියපු දේ තමයි එතුමාගේ පියත් බණ්ඩාරනායක මැතිතුමා ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විනාශ වෙන්නේ එතුමා ඉඳ තියන්නේ නැහැ කියලා. දවසේ පුවත අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ එකබද විපක්ෂයේ ජනාධිපති ධුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් කටුකම්බල ආසනයේ පැවති ජන රැලියකට එක්වෙමින්. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් තේමාවෙන් ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ කටුගම්පොළ මැතිවරණ කොට්ටාසේ ජනරැලිය පැවැත්වුණේ පන්නල නගරයේදී. රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණේ රැස්ව සිටි පිරිසගේ උණුසුම් ප්‍රතිචාර මැදයේ.
විශාල වශයෙන් අද බදු වැඩි කරලා තියෙනවා. ඒ සඳහා අපිට ඉන්නවා හරි අපූරු මුදල් ලැබතිවරේ. ඒ තමයි මංගල සමරවීර ගොයියා. ඒ ගොයියාට තමන්ගේ ආර්ථිකය හදා ගන්න බැරි එකේ කොහොමද රටේ ආර්ථිකය හදන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ රැලියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා. අපි ස්වෛරී රට ඒකීය රට කිසිම ආකාරයකින් කඩන්නට ඉඩ දෙන්නේ නැtei කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. දෙමළ අන්තවාදී පක්ෂ විවිධ ඉල්ලුම් කරාට ඒ ඉල්ලුම් කිසිවක් අපිට පිළිගන්නට පුළුවන් කමක් නැහැ. ඒ හින්දා තමයි ඒවා අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරේ. මේ රටේ ආර්ථිකය ගොඩනංගන්නට පැහැදිලි වැඩසටහනක් අපි ඉදිරිපත් කළා. මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කරන්නට අඩු වියදමකින් අඩු භූමි ප්‍රමාණයකින් වැඩි ආදායමක් ලබා ගන්නට පුළුවන් හොඳ බීජ එවැගේම පොහොර කළමනාකරණය ජල කළමනාකරණය ග්‍රීන් හවුසස් මේවා අපි ගොවි ජනතාවට හඳුන්වා දෙන්නට ඕන. විවිධ බදු අපි සම්පූර්ණයෙන් අහෝසි කරනවා. මේ අරහා නිෂ්පාදනය වැඩි වෙන එවැගේම ආයෝජන වැඩි වෙන එවැගේම පරිභෝජනය වැඩි වෙන ආර්ථිකයක් හරහා රාජ ආදායම පවා අපිට වැඩි කර ගන්නට පුළුවන්. මේක තමයි අපේ අරමුණ. සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙන්නට. ලෝකේ රටක් තියෙනවා නම් ගුවන්තොටුපළක වී ගබඩා කරපු එකම රට ලංකාව. ඒ විතරක් නෙවෙයි ගුවන්තොටුපළකට ආශ්‍යන්ත්‍රාක් එවන්න එපා කියලා නතර කරන රටක් තියෙනවා නම් ඒ ලංකාව. රනිල් වික්‍රමසිංහ ඇතුළු ගජමිතුරු ටික මේ රටේ ගුහිතැන දියුණු කරනවා වගේම මේ රටේ කර්මාන්ත ඇතිකරන්න අපි විශේෂ අවධානය යොමු කරනවා. ඇඟලුම් කර්මාන්තයේ ඈදී සිටින සේවක සේවිකාවන්ගේ වෘත්තිමය අයිතිවාසිකම් විතරක් නෙවෙයි ඔවුන්ට වඩා ශක්තියක් වෙන ඔවුන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් ගෙන දෙන්න වැඩපිළිවෙලක් සහ ඒක තරුණයන් ආකර්ෂණය කරන රැකියාවක් බවට පත් කිරීම අපි කළ යුතුව තියෙනවායි කියලායි අපි විශ්වාස කරන්නේ. මේ ෆොක්ස්වැගන් කර්මාන්තය දැන් එළියට ඇවිල්ලා තිනේ. ෆොක්ස්වැගන් එකෙන් යනවද නංගිලා? ආණ්ඩුවක් පිහිටවගෙන බලාපොරොත්තු වුණු දේවල් ලැබුණේ නැහැ ජනතාවට. ඒකින්ද සහෝදරවරුනි ජනතාවට නොලැබිච්ච දේවල් ගොඩයි. අද සජිත් ප්‍රේමදාසලා මොකද කරන්නේ? රටට විහිළු සපයන එක විතරයි. මෙතන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන තවත් රැලියක් කිරිඳිවැල පොළ භූමියේදී පැවැත්ුණා. මේ රටේ මාධ්‍ය නිදහස ගැන පම්පෝරි ගාලා බලයට ආපු එක්සත් ජාතික පක්ෂයේ හිරු මාධ්‍ය ඇත්ත කියනකොට ඔන්න ඩෝන් ගිහිල්ලා හිරු මාධ්‍යයට විරුද්ධව ආණ්ඩුවේ රට පුරාම මඩ පෝස්ටර් රලවනවා. ලෝක ඉතිහාසයේ කිසිම රටක ආණ්ඩුවක් මාධ්‍යවලට එරෙහිව මඩ පෝස්ටර් රලවලා නැහැ. හිරු ඇත්ත කියන විට ආණ්ඩුවට රිදිලා මංගල මහත්තයෝ ලැජ්ජයි, හොඳටෝම ලැජ්ජයි. අපි හිරුට කියනවා හිරු ඉන්න ජනතාවත් එක්ක ජනතාව ලෑස්ති හිරු බලාගන්න. ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා උණුසුම් ජනතා ප්‍රතිචාර මැද රැලියට එක් වුණා. අද උතුරහා නැගෙනහිර පළාත්වලත් දෙමළ සහ මුස්ලිම් ජනයා තීන්දුව කරලා ඉවරයි. මේ රටේ පොදු අභිවෘද්ධිය වෙනුවෙන් එකට හිටගන්න අන්තවාදයේ රැක්ක හකීම් ඉන්නේ පුතානෝගේ දකුණු අත පැත්තේ, සහරාන්ලා රැක්ක රිෂාට් ඉන්නේ පුතානෝගේ වම් අත පැත්තේ. ඒ නිසා සජිත් කියන්නේ ගෙම්බෝ විතරයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පුතානෝ ආරාධනා කළා සජීවී රූපවාහිනී සංවාදයකට. පුතානෝ අම්ම මුත්ත කාලෙවත් කිසිම රූපවාහිනී නාලිකාවක සජීවී සංවාදවලට සහභාගී වෙලා නැහැ. ඒ හන්දා අපි කිව්වා පුළුවන් නම් එකකට සහභාගි වෙලා පෙන්නන්න, පස්සේ අපි එන්නම් කියලා. හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනට එන්නම් කියලා දැන් බෑ කියනවා. සලකුණට ගියොත් පුතානෝ දන්නවා මලකුණක් වෙනවයි කියලා. ඒ සජීවී සංවාදවලට ඇවිල්ලා ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ට උත්තර දෙන්න බැරි අංජබජල් නායකයෙක්ද මේ රටට ඕනේ? ව්‍යාපාරිකයන් දිරිමත් කරන්නට, නිෂ්පාදනය වැඩි කරන්නට, පරිභෝජනය වැඩි කරන්නට හැකිවන පරිදි අද තියෙන සංකීර්ණ බදු ක්‍රමය වෙනුවට සරල බදු ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා. අපි වැට් බද්ද 8% දක්වා අඩු කරනවා. රාජ්‍ය ආදායම ඒ අනුව වැඩි කර ගන්නටත් පුළුවන්. සංචාරක ව්‍යාපාරයේ අද ඒ කඩා වැටලා තිබෙනවා. අපි රාජ්‍ය මැදිහත් වීම හරහා මිලියන 7ක සංචාරයන් ගෙන්වා ගැනීමේ වැඩසටහන අධ්‍යයත් කරනවා. එහරහා මේ රටේ ව්‍යාපාරිකයන්ට විශාල අවස්ථාවක් ලැබෙනවා. අපි අභියෝග බාරගෙන, අපි අභියෝග ජයගත්ත පිරිස මට බාර දුන්නු වගකීම් අපි පැහැදිලි ලෙස සියල්ලක්ම 100% ඉෂ්ට කරා.
මාකෙරි විශ්වාසය තියන්න. මේ අතර ජනාධිපති ධුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ ජන හමුවක් මාතලේ නාවුල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රේමදාස මහත්තයත් කියනවා පවුල් දේශපාලනය ගැන. එයාගේ පවුල් දේශපාලනය එයාගේ තාත්තා ජනාධිපති වුණේ නැත්තම් එයා කවදාවත් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. කවුද එයාගේ අමාත්‍යංශේ වාඩි වෙලා ඇමතිපුතු ඉන්න කටයුතු කරන්නේ? එයාගේ නෝනා. අපිට ප්‍රේමදාස මහත්තයා කිව්වේ හොඳට මතකයි. පොඩි මිනිහා ගැන කතා කරලා දුප්පතා ගැන කතා කරලා රාජ්‍ය බලය ගත්ත ප්‍රේමදාස මහත්තයා බලෙන් විරුද්ධ වෙලා මේ රටේ කරපු අපරාධ මේ රටේ ජනතාවට අමතක ඉන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයාගේ යුගයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු උගත් බුද්ධිමති ගැලෙව්වා. ලලිත්ලා ගාමිණීගේ එළෙව්වා. ලලිත් කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක්. පක්ෂයෙන් එළවලා කිරලපනදි වැඩි තියලා මරලා දැම්මා. තමුන් ආසර මතක ඇති. අතිගරු ශ්‍රීමත් කියන එක අනිවාර්ය කෙරුවා. රූපවාහිනිය දැම්මොත් ඒ කාලේ යන්නේ ශ්‍රීමත් අතිගරු. අද සජිත් කියනවා සල්ලි එපා, පඩි එපා, වාහන එපා, මාලිගා එපා, මුකුත් එපාලු. ප්‍රේමදාස මහත්තයාත් ඔහමදමයි පොතුංගන කතා කරුවේ. අද සජිත් ප්‍රේමදාස මහත්තයා පොඩි මිනිහව රවට්ටන්න හදන අපේක්ෂකෙක් හැටියට අපි දකින්නේ. හැම දෙයක්ම රටේ සම්පත් විකුණලා ඒවයි හොරා ගාපු මිනිස්සු ටික තමයි සජිත් ප්‍රේමදාස පිටිපස්සේ ඉන්නේ. මංගල සමරවිල ප්‍රධාන ගෝලෙ මොකද මේ රටේ ආර්ථිකයට ගෙරි කරුවේ? රෑ වෙනකම් පීලා 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 විකෘති දේවල් කරලා කරලා උදේ 12ට අමාත්‍යංශයට එන්නේ. පුළුවන් අපේ හාමුදුරනේ මේ රටේ ආර්ථිකය හදන්න? මේ රටේ කාන්තාවන්ගේ තත්ත්වය කුමක්ද? මේ රටේ දරුවන්ගේ තත්ත්වය කුමක්ද? සමාජ ව්‍යසනයන්ගේ තත්ත්වය කුමක්ද? ඉතා විශාල කනගාටුදායක තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. රටේ අසහනය අතෘප්තිකර භාවය වැඩි වෙලා තියෙනවා. මෙන්න මේවට උත්තර හොයන්න අවශ්‍යයි. මහ බැංකු වාර්තාව අවසාන වාර්තාවේ කියනවා රටේ පෝසත්ම 120%ට රටේ සමස්ත ධනයෙන් 49%ක් යද්දී රටේ දුප්පත්ම 120%ට යන්නේ 4.5%. ඉතාම අවාසනාවන්ත තත්ත්වයට සාමාන්‍ය මිනිසු ලෙව කකා හිඟා කකා ජීවත් වෙන්නේ. මේ වෙනස් කළ යුතුයි. අපේ හිටපු නායිකාව අද වෙනකොට අපේ සංවිධායක අපේ මන්ත්‍රීවරු වෙන්දේසි කෙල්ල ගිවිසුමක් අස්සන් කරන්න හදනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ ගිවිසුම කියලා. සුරකපු හැටි අපි දන්නවා. නැත්තම නැති කෙල්ල විනාශ කෙල්ල. ඔබතුමා මේ පක්ෂපාත ගත්තේ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභාවයේ සිදුවන්නේ එදාමයි. අද අපි දෙගොල්ලෝ එක්කහුව වෙලා තියෙන්නේ. එක්කහුව වෙලා සටන් කරන වෙලාවේ අපිට අනිවාර්යයෙන්ම අපේ ඡන්ද ප්‍රමාණය 70%ක් ළඟ තියාගෙන තමයි අපි මේ කටයුතු කරන්න කියන එක මතක තියාගන්න. අද චන්ද්‍රිකා ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න හදනවා. එයා කඩාගෙන ගිහිල්ලා අලුත් පක්ෂ හදනකොට අපි තමයි සිරකුවේ. ඒක මතක තියාගන්න ඕනේ චන්ද්‍රිකා. එයා පක්ෂයක් කඩාගෙන ගිහිල්ලා පක්ෂයක් හැදුවා. මගේ කාලේ තමයි මන්ත්‍රීවරු 127 දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ. මගේ කාලේ තමයි පළාත් සභා සියලු දේ අපේ පක්ෂයට ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒ යුගයේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය නෑ. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕන. බොරුවට ඒක සුරකින්න ඕන නෑ. ඒක ජනතාව සුරකි. එක්සත් ජාතික පක්ෂයට ගියමතිවරණෙත් වැඩ කරා. දැනුත් ඇවිල්ලා වෛරකින් ක්‍රෝධයකින් මේක වැඩ කරනවා. ඉතින් මම හිතනවා චන්ද්‍රිකා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන කියලා. රටට අත්වී තිබෙන්නේ පසුගිය ආණ්ඩුව නිසි ක්‍රමවේදයකින් තොරව තීන්දුව තීරණ ගැනීමේ ප්‍රතිඵලය බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී උදෙසා ඉංජිනේරුව හමුව අමතමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී උදෙසා ඉංජිනේරුව අතර හමුවක් ඊයේ පැවැත්ුණා. මේ රටේ කාඩිනල් තුමත් ඇහුවා මොකද්ද මේ කොරිඩෝව දෙන්න යන්නේ ඇමරිකාවට කියලා. මේකට ඇමරිකා එක්සත් ජනපදයේ මුකුත් සම්බන්ධයක් නැහැ. අපි ආර්ථික කොරිඩෝවර් හතරක් අඳුරගෙන තියෙනවා. ආගමික නායකයෝ තමන් දන්න දේවල් කතා කරන්න ඕන, නොදන්න දේවල් කතා කරන්න නැතුව. විශේෂයෙන්ම මේ රටේ සියලුම ආගමික නායකයන් අපි ජාතික භෞතික සැලැස්ම පිළිබඳ දැනුවත් කරලා තියෙනවා. කාඩිනල් වහන්සේට මේක පිටපතක් ලබා දීලා තියෙනවා. පැහැදිලි කිරීමක් කළා තියෙනවා. අපේ මේකේ ප්‍රධානියා වෙච්ච ජගත් මුනිසිංහ මහත්තයයි අපි බිෂොප් හවුස් එකට ගිහලා. ඒ නිසා මේ වෙනත් කාරණා ගැන කොහොම වෙතත් මේ කාරණේ ගැන නම් විවිධ අදහස් පළ කරන්න මං හිතන්නේ අයිතියක් තියෙනවා කියලා දන්නේ නැහැ කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. අපිව ඉතාමත්ම අසීරු තත්වයකට ගෙනවිලා තිබෙන වකවානුවකයි 2015 අපි රාජ්‍ය බලය ලබාගෙන අමාරු ගමනක් ක්‍රියාත්මක කළා. හැබැයි මේ ගමන තුළ අඩුපාඩු අඩුලුහුණුකම් ඌනතාවයන් ප්‍රශ්න ගැටලු සිදුුනේ නැහැ කියලා මම කිසිසේත්ම කියන්නේ නැහැ. සමහර අවස්ථාවන් වලදී පොලිසි ඩෙඩ්ලොක් එකක් නිර්මාණය වුණා.
සඳුදාට අනවුන්ස් කරනවා අඟහරුවාදාට කැබිනට් එකේ විරෝධතා එනවා බදාදාට ආපහු හරවගන්න ඉවක් බවක් නැතුව තක්සේරු කරන්නේ නැතුව විශේෂඥින්ගේ දැනුවත්කම් ගන්නේ නැතුව ඇඟ පුරාම මොලේ කියන්නේ කිසිම ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව තීන්දුව తీරන ගැනීමේ ඵල විපාක අද අපේ රටට භුක්ති විඳින්න සිදු වෙලා තිබෙනවා මේ අතර ඉදිරි ජනාධිපති පෙරමුණ ඉලක්කකරටත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන හමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව නගරයේදී පැවැත්ුණා එන රට ඉදිරියට ගෙනියනවා නම් සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ වෙන්න පුළුවන් කොහොමද මේ ණය බර ගෙවන්නේ අන්න ඒකයි අපි අහන්නේ මේ අවුරුදු 4 විතරක් ඩොලර් මිලියන 12,835ක් ගෙවන්න තියෙනවා බදු වැඩි කරපු එක ටික අමාරුවක් ඇති වුණ එක පුදුමයක්ද ඌ කියන්න බෑ හරිද හරිද මගේ අද උපන්දිනේ මගේ උපන්දිනේට කවුද ඉස්සෙල්ලම ආද කතා කරේ උදේ මහින්ද අයියා අපි හැමෝටම පාඩම් තියෙනවා එතන ඉගෙන ගන්න අද අපේ රටට ලැබෙන්නට තිබෙන ඍජු විදේශීය ආයෝජන වියට්නාමයට යනවා කැම්බෝඩියාවට යනවා නේපාලයට යනවා ඉන්දියාවට යනවා ආයෝජකින්ට රතු පළසක් එලලා සතර දිග් භාගයේම කර්මාන්ත ශාලා ස්ථාපනය වෙන ඒ නව කර්මාන්ත යුගය අපි නිර්මාණය කරනවා 16 වෙනිදාට නිර්මාණය වෙන්නේ 24 පෑම 360 දවසේම රටේ ප්‍රධානියා හැටියට සුවහසක් ජනතාවට සෙත සලසන යුගය සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම කේන්ද්‍ර කරගෙන අපි නව තාක්ෂණ විද්‍යාල පද්ධතියක් රට පුරාවටම නිර්මාණය කරනවා. ඒ නව තාක්ෂණ විද්‍යාල පද්ධතිය හරහා අපේ යෝන් පරපුරට ඩිජිටල් විප්ලවයේ කොටස් කරුවන් පාර්ශව කරුවන් පෙරමග ගමන් කරුවන් බවට පත් වෙන්නට හැකියාව තිබෙනවා. ඒ යෞවන යෞවනියන්ට ප්‍රාග්ධන අරමුදල් ලබා දීලා අපි කතාවට පමණක් සීමා වෙලා තිබෙන ඩිජිටල් විප්ලවය මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියලා කියන්න කැමතියි. ඉදිරියේදී ගොඩනගන තම ආණ්ඩුවක් යටතේ සමෘද්ධි ලාභීන්ට මාසකට රුපියල් 10,000ක දීමනාවක් යෝජනා කර ඇත. එයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. අද අපි දරු පරම්පරාව ලෙඩ්ඩු බවට පත් කරන අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා. මේ මුළු අධ්‍යාපනය සකස්ලා තියෙන විභාග තුනකට. මේ විභාග තුනක් ඉලක්ක කරගෙන දරු යන්ත්‍ර බවට පත් කරලා තිබෙනවා. දරුවන්ට පාසල තියෙන නමට ඉගෙන ගන්න යන ටියුෂන් එකට. සමහර ටියුෂන් කටයුතු රෑ 10 පාන්දර 4 කෝ දරුවන්ට ළමා කාලේ. ඒ නිසා මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අපි මුළුමනින්ම වෙනස් කරනවා. ඉවර සමීක්ෂණ කරලා පාසල් යන ස්ථානගත කරනවා. කිසි දරුවෙකුට තමන්ගේ අධ්‍යාපන වෙනුවෙන් කිලෝමීටර 4කට වඩා පාසලක් වෙනුවෙන් යන්න ඉඩ දෙන්නේ නැහැ. උපරිම විවස්ථාවට ඇතුල් කරනවා අධ්‍යාපනයේ මූලික අයිතියක් කියලා. කවරෝ අම්ම කෙනෙකුට හෝ තාත්තකට පුළුවන්. අධ්‍යාපන ලබා ගැනීම ජනතාවගේ මූලික අයිතියක්. ඒ මූලික අයිතිය සම්පූර්ණ කරන්නේ නැත්නම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන් තත්ත්වයක් අපි මේ රටේ නිර්මාණය කරනවා. සමෘද්ධි ලාභියෙකුට මාසෙකට 10,000ක් දෙන්න ප්‍රයෝජනක් ලබා දෙන්න. ඒතර කට්ටියයි 10,000ක් වොන්න දෙන්න කියලා. අපේ රාජ්‍ය සේවය 114ක් හිටියා. මේ 114ට අවම වැටුප් වැඩිම 10,000 ගාණි කරා. සමෘද්ධි පොල් 114ක් ඉන්නේ. ඉතින් එන එකම 10,000 ගාණි දෙන්න බැරිද? ජනාධිපතිවරණයේදී තමන් සහය පළ කරන පාර්ශවය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි දින තුන තුළ ප්‍රකාශ කරන බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා උතුරේ දේශපාලන නියෝජිතයන් මීට පෙර අවස්ථා දෙකකදී සාකච්ඡා පැවැත්වූ නමුත් ඔවුන්ට අවසන් තීරණයකට එළඹීමට නොහැකි වුණා. සජිත් ප්‍රේමදාස වරුණුඩේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භාෂා තුනින්ම එකම කරුණ සඳහන් වෙනවද කියලා සලකා බලන්න ඕනේ. ඒකී රටක් යන වචනයට වෙනස් වචන තියෙනවද කියලාත් බලන්න ඕනේ. එක භාෂාවකින් එකක් කියලා අනෙක් භාෂාවෙන් තවත් එකක් කියලා තිබෙනවද කියලාත් බලන්න ඕනේ. ඉංග්‍රීසි දෙමළ අතර වෙනසක් තියෙනවා කියලා තිබෙනවා. ඒ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් බැලිය යුතුයි. විදේශ රටවල හිත දිනා ගන්න ඉංග්‍රීසි භාෂාවෙන් එක දෙයක් කියලා සිංහලෙන් තව එකක් කියලාද බලන්න ඕනේ. මේක ගැන අධ්‍යයනය කරලා නීති විශාරද මතය විමසලා තීරණයක් දෙනුම් දෙන්න තව දින තුනක කාලයක් ගත වේවි. පරිසීමිතතාන් කරුතු තෙලිකවන්න. එමගින් ඉද සම්බන්ධ මාහ ආහ කුරින්දද 3 නාට්ලාවල් තෙවෙයි. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේදී බලය ඉල්ලා සිටින්නේ 2015 උතුරට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට බව අමාත්‍ය රජිත සේනාරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේදී පැවති වැඩසටහනකදී. අපිට ඔක්කොම අවසානයක් දක්වා ඉවර කරන්න.
තමුන්නාසලාගේ ලබාගත් ඉඩම් ඔක්කොම තමුන්නාසලාට ලබා දෙන්නට බැරි. තමුන්නාසලාගේ දේශපාලන සිරකරුවන් සියලුම දෙනා නිදහස් කරන්න බැරි. නමුත් අපි මේ සැරේ බලේ ඉල්ලන්නේ ඉතුරු අවුරුදු පහක් තමුන්නාසලාට අයිති සියල්ලම ඉඩම් තමුන්නාසලාට ලබලා දීලා රජයා ප්‍රකාශ කළා තියෙනවා නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන අවස්ථාවේදී බලය බෙදා හැරීම ගැන ගන්න පිවිසුම්. යුද්ධේ නිසා කරුණු ගණනාවක් පැන නැගුණා. ඒ සමහර ඒවා විසඳන්න අපි ක්‍රියා කරා. ඉතුරු ඒවා විසඳන්නත් අපි පියවර ගන්නවා. ඇමරිකාව සමග රජය අත්සන් කිරීමට සූදානම් වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. ඒකබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණයක වශයෙන් අපිත් ලබන සතිය තුළදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරනවා. මේ තුළින් මේ රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙන බව මේ ගිවිසුම ඇමරිකා එක්සත් ජනපදයේ සමග අත්සන් කරන්න හදන්නේත් මංගල සමරවීර අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මෞබිම වෙනුවෙන් මංගල සමරවීර ඇමතිතුමාට මේ ගිවිසුම අත්සන් කරන්න ඉඩ දෙනවද නැද්ද කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් රට හමුවේ තැබිය යුතුයි. මට තියෙන දුක ඒගොල්ලෝ පටන් අරන් ඒගොල්ලෝ කටයුතු කළා ඒගොල්ලෝ බැරි දේ ක්‍රියාත්මක කරාම රටට US මිලියන 480ක් ප්‍රදානයක් කරන අවස්ථාවේදී මං හිතන්නේ ඒගොල්ලෝ හොල්මන් වෙලා තියෙන මේකක් ලබා ගන්න පුළුවන් වුණා කියලා. ශ්‍රී ලංකා රාජ්‍යයට මේ ගිවිසුම කඩ කිරීමට හෝ ගිවිසුමෙන් එළියට යාමට කිසිදු ප්‍රතිපාදනයක් සඳහන්ව නැහැ. ඊළඟට මේ ගිවිසුම අවසන් කිරීමේ හැකියාව ශ්‍රී ලංකා ආණ්ඩුවට නැහැ. හැබැයි ඇමරිකා ආණ්ඩුවට පුළුවන්කම තියෙනවා තමන්ට ඕමනා ඕනෑම වෙලාවක ඉවත් වීම. ජනාධිපතිවරණයට තියෙන්නේ සති දෙකකට අඩු කාලයක්. මොකද්ද මේ හදිස්සිය? මොකද්ද මේ ගොන් කුලප්පුව? ජනතා විමුක්ති පෙරමුණ මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය මොකද්ද? ඇයි නිහඬ? ඡන්ද නිසා මේ වෙලාවේ කතා කිරීමට බැරිද? අපේ මිත්‍ර රාජ්‍යයකින් මේ රටේ සංවර්ධන කටයුතු සඳහා ආධාර ලබා දීම වලට ගිවිසුම් අත්සන් කිරීම අලුත් දෙයක් නෙමෙයි. ඒ ආධාර ලබා ගැනීම සඳහා වන ගිවිසුමේ රටට අහිතකර මොනෑම වගන්තියක් තියෙනවා නම් ඒ වගන්තියේ අංකය සහ අන්තර්ගත කරුණු පෙන්වා දෙන්න කියලා අපි අභියෝග කරනවා. රජයේ මාධ්‍ය ආයතන ඉතාම දුර්වලව මේවට ප්‍රතිචාර දක්වන නිසා මේ රටේ හරියවන් රාජ්‍ය මාධ්‍යකරණයක් නැති නිසා මේ පච පතුරෝන පචරාලලට කිසිම පදරමක් නැතුව ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දුර්වලයි කියලා අද ඊයේ මම කියන්නේ MCC ගිවිසුම අසං කරාට පස්සේ ඔබේ විහාරස්ථානය ආසන්නයේ තියෙන ඉඩමේ ඉන්නේ දැනට ලංකාවේ තියෙන සංස්කෘතියකට අදාළ මිනිස්සු නෙවෙයි. බිම් අක්කර 29 ලක්ෂයක පමණ ප්‍රමාණයක් එක පර්චස් එකට රුපියල් 180ක් විතර වගේ වෙන මුදලකට තමයි මේ රටවල් වලට පාවා දෙන්න සූදානම් කරලා තියෙන්නේ. පාටි චන්ද අමාත්‍යවරයා කිව්වා මේ ලබා දෙන්න යන කොරිඩෝ එක පරාක්‍රම බාහු රජතුමා කාලෙදිම සූදානම් කරපියක් කියලා. කතාවක් තියෙනවානේ ඇට නැති දිව කියලා. ඒක ඇත්තක් නේ. මම දන්න විදිහට කිසිම ගිවිසුමක් ඇත්තෙත් නැහැ කොන්දේසියක් ඇත්තෙත් නැහැ. මහා සංගරත්නයට අපි ගරු කරනවා. මොකද මහා සංගරත්නයේ දේශපාලනය කරන කෙනා ඉච්චර හොඳ වැඩක් නෙවෙයි. අක්කර 12 ලක්ෂයක් මේ විදිහට පවරලා දීලා මේක දෙපැත්තෙන් වැටක් ගහපුවාම මේ රට කොටස් තුනකට කැඩෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට කොළඹ ඉඳලා අනුරාධපුරයට යන්න වීසා ගන්න ඕනි තත්ත්වයක් ඇති වෙනවා නම් මේක අපේ භූමියට මොකද්ද අපිට වෙන්නේ? මේක පෙර තිබ්බ බෙදුම්වාදය කියන න්‍යායට සම්බන්ධ කරලා කතා කරන අයට කියන්න අවශ්‍යයි. එහෙමනම් බෙදුම්වාදය තුලින් ලංකාව විනාශ කරන්න උත්සාහ කරේ කවුද? මේ MCC සම්පාදනය කරන පිරිසම නෙවෙයිද කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ගිවිසුම අත්සන් කරාට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා වැඩක් නැහැ. මොකද ඒක අත්සන් කරලා ඉවරයි. ඊට පස්සේ ඒක සම්බන්ධව තියෙන කාරණාවන් සංශෝධනය කරන්න බෑ. කළ යුතු හොඳම දේ එහෙනම් ගිවිසුම අත්සන් කරන කලින් පාර්ලිමේන්තුවට වන්න ඕන. අඩුමතරම ඒ සදාචාරයවත් තියෙන ඕන මේ දේශපාලන ක්‍රියාදාමයට. රජය ලක්ෂ සංඛ්‍යාත රණවිරුවන්ගේ ජීවිත පූජාවෙන් රැකගත් අපේ රටේ භෞමික අඛණ්ඩතාවය විනාශ කිරීමට දරන මේ උත්සාහය දෙමළ ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට මාතරේම හෙලා දකිනවා. උතුරු ශ්‍රී ලංකාව සහ දකුණු ශ්‍රී ලංකාව හැටියට රට දෙකඩ කිරීමේ උත්සාහයකයි මේ අය නිරත වෙන්නේ. බුදුව වෙන්න එපා. ඉදිරි කාලයේදී උතුරු ශ්‍රී ලංකාවෙන් දකුණටයි දකුණු ශ්‍රී ලාංකාවෙන් උතුරටයි යන්න වීසා ගන්න ඔබටයි මටයි සිදු වුණොත්. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම්ට එරෙහිව කාත්තන්කුඩි හිටපු නාගරික මන්ත්‍රී MSN ෂියඩ් මහතා අද කාත්තන්කුඩි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ අමාත්‍යවරයා සිදු කළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් මතුව ඇති බව පවසමින්.
පස්කු ප්‍රහාර මාලාවේ මහමුලකරු ලෙස සැලකෙන සහරන් හෂිම්ගේ සොහිරු මොහමඩ් රිල්වන් රෝහල්ගත කර සිටින අවස්ථාවක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඔහුගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවක ගත් ඡායාරූපයක් පසුගියදා මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරුණා. එම ඡායාරූපයේ කාත්තන්කුඩි හිටපු නාගරික මන්ත්‍රී එම් එස් එන් ෂියාඩ් මහතාද සිටි අතර ඒ සම්බන්ධයෙන් රවුෆ් හකීම් අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්. 2015 මහමැතිවරණයෙන් පස්සේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කීපයක් සිදු වෙලා ඒ වෙලේ ඉස්පිරිතාලේ තුවාල වෙච්ච කට්ටිය අතරේ අපේ පාක්ෂික ගැබිනි මාතාවක් හිටියා. ඒ ගැබිනි මාතාව බලන්න ගිය වෙලේ තවත් ඇඳක හිටපු සාරාන්ගේ සහෝදරයා මට විතරක් චෝදනා කරනවා නම් මෙන්න මාත් සමග ඉන්න එක්කෙනා මං අහිංසකව අහම්බෙන් ගිය කෙනෙක් මෙතුමා ඉන්නවා මෙතුමා එන කවුරුත් නෙවෙයි MSM ZR ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපුර දිස්ත්‍රික් මුස්ලිම් ඩිවිෂන් ඕගනයිසර් රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් MSN ෂියාඩ් මහතා අද කාත්තන්කුඩි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සහරාන්ගේ සහෝදරය බලන්න ගිය වෙලාව මම අල්ලපු ඉන්නවා. ඒතුමා කියනවා මෙයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්කෙනෙක් කියලා. එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මම දැන් ඉන්නේ. ඒ කාලේ හිටියේ මම ශ්‍රී ලංකා මුස්ලිම් කාංග්‍රස් එකේ කාර්යාංගුඩි ජනතාවම දන්නවා. රවුෆ් හකීම් ඇමතිතුමා බොරුවක් කියලා. දැන් මට ප්‍රශ්න වෙලා තියෙනවා. හරි භයානක තත්ත්වයක් තියෙනවා. 2015 ඒතුමාලාගේ මන්ත්‍රීවරු හිටියේ අලි සහිර් මෞලානාත් ඒ වගේ සිබ්ලි ෆාරුක් තුමාලා ඒතුමාලා කතා කරුවා නායකතුමා එන්නේ එන්න ස්පිතාලේ කියලා. එතකොට ඒතුමාලාට වාහනේ තමයි මම ගියේ. හිරු නාලිකාවල තුමා කිව්වා දන්නේ කියලා ඒතුමා බොරුවක් කියලා මාව ලොකු අපහසු තත්ත්වයකට මේ කරලා තිනවා. මම වැරදිකාරයෙක් නම හරස් කරන්න කියන්නේ කොහේ මොහොත මට මොන හරි වුණත් වගකාරයෙක් ඉන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කාංග්‍රස් එකේ නායකතුමා රවුෆ් හකීම් තුමා තමයි. මෙතර සහින්ද මරුතු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැලියක් අතරතුරදී මුස්ලිම් කොංග්‍රස් ආධාරකරුවන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකින් පිරිසකට පහර දී ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් කල්මුනේ පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මෙමස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුඛෝපභෝගී වාහන සඳහා රජය විසින් නව බද්දක් පනවා ඇති බව ලංකා වාහන අනනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමය අවධාරණය කරන්නේ කුඩා ප්‍රමාණයේ වාහනවල බදු අඩුකර ඇති බවට රජය විසින් වැරදි මතයක් ප්‍රචාරය කරමින් පවතින බවයි. මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය 29 වෙනිදා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ 2019 අයවැය යෝජනා යටතේ පැන වූ සුඛෝපභෝගී රථවාහන බද්ද කුඩා වාහන සඳහා බල නොපාන බවයි. සුඛෝපභෝගී මෝටර රථ සහ ජීප් රථ සඳහා පමණක් මෙම නවබදු අදාළ වන අතර කුඩා මෝටර රථ කිසිවකටත් නවබදු අදාළ නොවන බව එම නිවේදනයේ දැක්වුණා. මේ අතර වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ, මෝටර් සයිකල්, මෝටර් ට්‍රයිසිකල් යන වාහනද නව සුඛෝපභෝගී බද්දට යටත් නොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. නවබදු අය නොකරන කුඩා ප්‍රමාණයේ වාහන අතරට ටොයෝටා විට්ස්, සුසුකි එවරී, ටොයෝටා රූමි, සුසුකි ඇල්ටෝ, සුසුකි බෙලෙනෝ, ඩයිහට්සු පෙට්‍රෝල්, හොන්ඩා ග්‍රේස්, සුසුකි වැගන්නාර්, ටොයෝටා ඇක්වා යන මාදිලි මෙන්ම ඇක්සියෝ, ප්‍රිමියෝ සහ ඇලියන් යන මාදිලිවල සාමාන්‍ය වාහනද මෙම සුඛෝපභෝගී බද්දට යටත් නොවන බව මුදල් අමාත්‍යාංශ නිවේදනයේ සඳහන්. මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ එසේ දැක්වුණද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ රජය සුඛෝපභෝගී වාහන සඳහා නව බද්දක් පනවා ඊට කුඩා වාහන අයත් නොවන බවට වැරදි මතයක් ප්‍රචාරය කරමින් පවතින බවයි. පහුගිය අයවැයෙන් ලක්සරි බද්ද යෝජනා වුණාට ඒක රජයට වැරදුණා. ඇත්තටම කියනවනම් මොකද පනතක් තියෙනවා මේ ලක්සරි ටැක්ස් එක 1800 පෙට්‍රල් 2300 ඩීසල් වලට එහා තමයි මේ බද්ද අය කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ රජය මොකද කරුවේ ඒ පනත වෙනස් කිරීමට භාජනය කරනවා. ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා පාස් වුණා. ඒක ඇත්තටම කතානායක තුමා අසංකිරුවේ 31/10/2019. පළවෙනි දින මේ බද්ද ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ බොරු මහජන මතයක් හැදිලා තියෙන පොඩි වාහනන බද්ද අඩු වෙනවා කියලා. එහෙම බද්දක් නැහැ. බදු අයින් කිරීමක් කරලා නැහැ. මේක බදු එකතු කිරීමක් කරලා තියෙන මේක අලුත් බද්දක්. මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මේ බද්ද පොඩි වාහනන බලපාන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ වැරදි මතයක් ප්‍රකාශ කරලා තියෙන කිසිම දෙයක් කියන්න බෑ. ඒ වාහනේ මේ බද්දට යටත් වෙන්නේ නැහැ කියලා. අදට නැති වුණත් හෙට යටත් වෙන්න ඉඩ තියෙනවා. අවුරුද්දන මේ ටිකේ බලපත්‍ර වලින් CRV ජීප් එකක් 121ක් අදින්නම් ගෙවන්නේ අමතර ලක්ෂරි බැද්දක්. එවගේ ප්‍රාඩ් වගේ ජීප් තමයි ඉස්සරහට ගන්නම් බැරුවේ. ඒක අලුත් බදු ක්‍රමෙත් එක්කම 150,000 බදුත්. එවගේ මේ ලක්ෂරි ටැක්ස් කියන 160ක් ඇත්තාවා. රේන්ඩර් වගේ ජීප් එක සහ 150ක් බදු යනවා. ඒක නිසා මහජනතාවට ඉස්සරහට මම හිතන බොහොම අමාරු කාලේ වාහන ආනය නිසා හොඳ වාහනයක් ගන්න මම හිතන්නේ ලංකාවේ කිසිම පුරවැසියට මේ අලුත් බද්දත් එක්ක පුළුවන් ඒ කියන. මේ අතර මේ වන විට දිවයින පුරා ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරන අතර ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් මෙලෙස අදහස් පළ කළා. ගෑස් ප්‍රශ්නේ ගෑස් නැහැ. ගෑස් පුරින් ගියත් තියනවා. ගියා බැලුම් හරට එනකන්
ගෑස් ටැංකියක් හොයාගන්න අපිට හම්බුනේ. දැන් අදත් අපි ගෑස් හොයන්න ගියේ ඇත්තටම ගෑස් නැහැ. අපි නිට්ටම වෙන යක්කලට යනකම් ගියා. මුදුම කරදරයක් තියෙන ගෙවල් වල ගෑස් නැහැ. කිසිම දෙයක් නැහැ. මේ ආණ්ඩුව කරන අපරාධේ. මෙවුන් එළවලම දාන්න ඕනේ. මුන් තියන්න හොඳ නැහැ. කඩවල ගෑස් නැහැ. ආදානාගාර වලවත් මිනි පුච්චන්න ගෑස් නැහැ. මාධ්‍ය නිදහස රජකරන බව පවසමින් බලය අයදින පාලකයන් එම උත්තරීතර සංකල්ප අමුඅමුවේ කෙලෙසීම සම්බන්ධයෙන් තම බලවත් අප්‍රසාදය හා පිළිකුල ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා රාමජ මහානිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගැටබේ රාජෝපනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් පෙන්වා දෙනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ හිරු මාධ්‍යජාලයට එරෙහිව දියත් කර ඇති මාධ්‍ය මර්ධනය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද හිරු මාධ්‍යජාලයට එරෙහිව සිදු කරන මාධ්‍ය මර්ධනය අද හෙළා දකිනු ලැබුවා. හිරු මාධ්‍යජාලයට එරෙහිව පසුගියදා කොළඹ නගරයවට මඩ පොස්ට් ව්‍යාපාරයක් දියත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මේ වන විට විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. එම ක්‍රියාකලාපය හෙළා දකිමින් පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් අද විශේෂ නිවේදනයක් නිකුත් කළා. උපුටා ගැනීම. සාධාරණ සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස දස රාජධර්මය රජකරවන පාලන තන්ත්‍රයක් උදෙසා බලය යදින පාලකයන් එකී උත්තරීතර සංකල්ප අමුඅමුවේ කෙලසීමට පියවර ගැනීම සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය හා පිළිකුල ප්‍රකාශ කර සිටිමි. මෑතභාගයේ හිරු රූපවාහිනී නාලිකාව විසින් රටට ජාතියට සම්බුද්ධ ශාසනයට භික්ෂු පරපුරට හා අපේ උරුමයන්ට සිදුකරන මහා පරිමාණ විපත් හා අපහාස උපහාසයන්ට එරෙහිව නැගී සිටීම සම්බන්ධයෙන් හිරු නාලිකාව වෙත මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුව ඇත්තේය. ඇතැම් දේශපාලනඥන් විසින් සිදු කරනු ලබන දේශද්‍රෝහි ජාතිද්‍රෝහි දීන ක්‍රියාකලාපයන් මහජනයා ඉදිරියේ හෙළිකිරීම වරදක් කොට සලකන දේශපාලනඥයින් තමන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය හසුරුවා ගැනීමට යත්න දැරීම කණගාටුවට කරුණකි. රජය මැතිවරණ සමයක් අතළඟ තිබියදී රටට අහිතකර මිලේනියම් සෝෆා එක්සා ආදී ගිවිසුම් වලට හොර රහසේම අත්සන් තබා රටේ සම්පත් මහා පරිමාණයෙන් විදේශිකයන්ට සොච්චම් මුදලකට අලෙවි කිරීමට දරන උත්සාහය හා රටට අහිතකර ජාතිවාදී බෙදුම්වාදී කුමන්ත්‍රණ හෙළිකිරීම වරදක් කොට සලකා ඇතැම් ඇමතිවරු ප්‍රසිද්ධියේ මාධ්‍ය මර්ධනයට කටයුතු කිරීම වහා නතර කරන ලෙස දන්වා සිටින අතර මාධ්‍ය නිදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටීමට කැමැත්තෙමි. උපුටා ගැනීම අවසන්. මේ අතර හිරු මාධ්‍යජාලයට එරෙහිව දියත් කර තිබූ මඩ පෝස්ටර් සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා. මංගල සමරවීර වගේ ඇමතිවරු මෙරට අබෞද්ධ රටක් කිව්වා වගේම සිංහල කොමිසම කුණු කූඩයට දාන්න කියලා කිව්වා. ඔයා තවලං ගියා. මේ රට කෑලි කෑලි වලට කඩන්න උත්සාහ කළා. අද මංගල සමරවීර වගේ හිරු නාලිකාවට කොයිතරම් අගෞරවයක්ද මේ සිද්ධ කරන්නේ? බදුදීන්ලා වගේ අය විල්පත්තු කැලේ විනාශ කරන වෙලාවේ ඒවා මේ රටේ මිනිස්සුන්ට කියන්න තරම් හිරු නාලිකාවට කොන්දක් තිබුණා. ඒවා හරියට සමාජගත කරහම මංගල්ල වගේ කට්ටියට බදු දීන්ල වගේ කට්ටියට ලොකුවට රිදෙනවා ඇති. ඒ වැරද්ද වහගන්න පෝස්ටර් ගැහුවාම පුළුවන්ද තමන්ගේ වැරද්ද වහගන්න? මුළු ලංකාවේ විශාල පිරිසක් හිරු නරඹනවා. මොකද හිරු නරඹන්නේ දේශපාලනික වශයෙන් ඕන් පලිගන්නේවා, දේශපාලනික වශයෙන් ඕන් ගසා ගන්නේවා. මේ හැම එකක්ම පෙන්වන්නේ හිරු. ප්‍රේමදාස මහත්තයා වේදිකාව තුල කෑ ගහනවා මාධ්‍යට ඕන තරම් නිදහස දෙනවා කියන දේ යථාර්ථයක් බවට පත් කරගන්නේ නැති බව සක්සුදක්සේ පේනවා. හිරු මාධ්‍ය ආයතනයට විරුද්ධව පෝස්ටර් ගහලා විරුද්ධත්වය ප්‍රකාශ කරලා තිබෙනවා. මේක නිඳිත ක්‍රියාවක්. මේක දැඩි ලෙස අපි හෙළා දකිනවා. ඔය කේමාගේ කොළුව එකතරක්ව මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා කේමාගේ කොළුව ප්‍රකාශයක් කරනවා හිරු මාධ්‍යයට විරුද්ධව. හිරු මාධ්‍ය ජනතාවට ඇත්ත හඬ කියලා දෙනවා. ඒ නිසා ඒක ජනතාවගේ අයිතියක්. ඒ නිසා මේවට මඩ ගහන්න ප්‍රහාර එල්ල කිරීම ඉතාම නරකයි. හිරු වගේ මාධ්‍ය ජාලයක් ඉලක්ක කරගෙන දේශපාලන මඩගැහිම් යම්කිසි කණ්ඩායමක් සූදානම් වෙලා සිද්ධ කරනවා නම් සමත්ව ජාති හැටියට ඒට එරෙහිව ක්‍රියා කරන්න ඕන කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන් හිරු මාධ්‍ය ජාලය එරෙහිව ගෙනියන මඩ පෝස්ටර් ව්‍යාපාරය, ඒ වගේම සමාජ ජාලයන් අතර බෙදා හරින නොයෙකුත් අසත්‍ය ප්‍රවෘත්ති පිළිබඳව යම් අවබෝධයකින් රටේ ජනතාව ක්‍රියා කරන්නට ඕන. සත්‍ය තොරතුරු ප්‍රකාශ කරන මාධ්‍ය ආයතනයක් වශයෙන් හිරු මාධ්‍ය ජාලය මේ රටේ ජනප්‍රිය මාධ්‍ය ජාලයක් බවට පත් වෙලා තියෙනවා. මේ පහත් ක්‍රියා සිදු කිරීම දේශපාලනඥයන් කියා ගන්න අයට ගැළපෙන්නේ නැති දෙයක්. අපි තරයේ හෙලා දකිනවා හිරු මාධ්‍ය ජාලයට කරන අවහිරකම් පිළිබඳව.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මාතලේ පැවති ජන හමුවකදී හිරු මාධ්‍යාලයට එල්ලවන මර්ධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අද ප්‍රජාතන්ත්‍රවාදී වෙන හරියට කතා කරනවා ගමිතුමා. ඒ විතරක් නෙමෙයි අපේ ක්ෂේත්‍රය වංශියෝ කියලා. හැබැයි කතා කරන ගමන් හිරු නාලිකාව මහින්නෝ පෝස්ටර් වලනෝ කැරපත්‍ර ගන්න තහනම් කරන්න පුළුවන්ද කියලා බලනවා. නාලිකාවන් බය කරලා උන් තමන්ගේ පැත්තට ගන්න පුළුවන්ද කියලා තමයි ඉන්නේ බලන්නේ. ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදී. හිරු නාලිකාව උන්ට විරුද්ධව යන ප්‍රකාශය කරලා කියලා. මාධ්‍ය සංවිධානද හිරු මාධ්‍ය ජාලයට එරෙහිව දියත් කර ඇති මඩ පොස්ට් ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි එකින් දිගටම දැක්කා ස්වාධීනව කටයුතු කරනවා කියලා මහා ලොකුට පම්පෝරි ගහන ආණ්ඩුව මාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය ආයතන වලට කරන බලපෑම් ඇත්තටම කනගාටු වෙනවා. මේ වෙනකොටත් දැඩි බලපෑම් මැද්දේ තමයි මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය ආයතන තමුන්ගේ මාධ්‍ය හසුරුවමින් පවතින්නේ. මේ මඩ ව්‍යාපාරය අරගෙන යන මංගල සමරවීර අමාත්‍යවරයාට අපි කියනවා ලොරි ටෝක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන දෙන්නේ නැතුව කරුණා කරලා ඔබතුමා හැදෙන්න. විල්පත්තු වන විනාශ බැඳුම් කර වංචා මේ වගේ දේවල් මේ හිරු රටට හෙළි කරා. මේ දේවල් දරා ගන්න බැරුව තමයි මේ වගේ පහත් තුප්පහි වැඩක් කරලා තියෙන්නේ. හිරු මාධ්‍ය ආයතනයට විරුද්ධව දැවැන්ත මඩ ව්‍යාපාරයක් පතුරවනවා, ඍජුව තර්ජනය කරනවා. මේ මට්ටමට ලෝකේ රටක් වැටිලා තියෙන එක ගැන අපි මේ රටේ ජනතාව විදියට මාධ්‍යකරුවෝ විදියට අපි කම්පා වෙනවා. අපි ප්‍රේමදාස මහත්මයාගෙන් අහනවා ඔබතුමා ජනාධිපති වූ හෝ ජනමාධ්‍ය වේදින්ගේ ඔවුන්ගේ ආයතනවල ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද? අභියෝග කරනවා. මේ පිළිබඳව පුළුවන් නම් වේදිකාවේ උත්තර දෙන්න කියලා. මාධ්‍යයට අත තියන්න යන්න එපා. මේක ජනතාවට තියෙන අයිතිවාසිකමක්. ඒ ජනතාවගේ අයිතියට පයින් ගහන්න එපා. මඩ පෝස්ටර් හදාගෙන දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන. ඒ නිසා දේශපාලනය කරන අයට අපි කියනවා මේ මාධ්‍ය ආයතනය ගාවගෙන දේශපාලනය කරන්න එපා. හපා කන බල්ලෝ බැඳලා දාපල්ලා. සමහර විට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රොද බැඳගෙන කොළඹට එන්න වෙයි. ඔබේ ඔය නිරුවත හෙලි කරන්න. මේ මඩ පෝස්ටර් අලවන දර්ශන යොමු කරලා තියෙනවා පොලිසියට. පොලිසිය කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා අපි දන්නේ නැහැ. මඩ ව්‍යාපාරය අපි තරේ එලා දකින්නවා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. වත්මන් නාණ්ඩුවේ ඊනියා මාධ්‍ය නිදහස අපි අද ජනතා මතය විමසන්නේ ඒ ගැනයි. මාධ්‍ය නිදහසේ කියලා මොනවද කරන්නේ? මාධ්‍ය නිදහස නැති කරන ඕන. ඇත්ත කතා කරන නාලිකාවට ඒගොල්ලෝ ඉදින් මඩ ප්‍රචාර කරන්නේ. බදුරු දීලා කැලෑ කපන දේවල්, බැඳුම් කර වංචා වැනි දේවල් මේ ලංකාවට හෙළි කරේ හිරු නාලිකාව. ද වෙනකොට මංගල සම්රේ කියන සමනලයා හිරු නාලිකාවට දැවැන්ත මඩ ව්‍යාපාරය කරා යනවා. අපි ඒක තරේ හෙලා දකිනවා. ඇයි එහෙම මාධ්‍ය නිදහස නැති කරන්නේ? හිරු මාධ්‍ය නිදහස නැති කරන්න බෑ. මේ මඩ ප්‍රහාරයට ඉතින් අපිට සෑහෙන විරුද්ධයි. අපිට ඇත්ත නැත්ත හැමදේම දැනගන්න තියෙන අපිට හිරුනේ. අපිට සටන් කරන්න පුළුවන් නම් අපි හිරු වෙනුවෙන් සටන් කරනවා. පීනන්න දන්නේ නැතුව ගැඹුරු ජලාශයකට බැස්ස මිනිහා ජීවිතේ බේර ගන්න ජබු ජබු ගාලා දඟලන ඒ වගේ මේගොල්ලෝ බලේ ඉඳගෙන බලේ බේර ගන්න දඟලන එච්චරයි. අපිට හැමදේම ඇත්ත ඇටි හැටියට කතා කරේ හිරු නාලිකාව විතරයි. අපි හැමදාම හිරු බලන්නේ. මංගල මහත්තයගෙත් දැන් අවසන් කාලේ යන නිසා දන්නේ නැහැ හිරු තරු පේන කාලයක් වෙනවනේ. හිරු නාලිකාවෙන් සත්‍ය ප්‍රකාශ කරන එක ඔය මඩ ගාලා ගොම ගාලා වහන්න බෑ. මංගල සමිති වේරේ කරනනම් අපිට අන්තිම අප්පිරියයි. මේ කාල සීමාව ඇතුළේ අපිට තේරුණා 16 වෙනිදාට බලාගෙන පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. දන්තවත් දේශපාලක කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. තැපැල් ඡන්ද සලකුණු කිරීමේදී සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු රාජ්‍ය සේවකින් තිදෙනෙකු කැකිරාව කටුකස්තොට සහ ගම්පොළ ප්‍රදේශවලදී අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ අනුව මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනාගෙන් කටුකස්තොට පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවටගත් සැකකරු සහ ගම්පොළ පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවටගත් සැකකරු ගරු අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදාහැර තිබෙනවා. මේ සැකකරුවන් තිදෙනාටම එරෙහිව ඉදිරි දිනවලදී නඩු පැවරීමට කටයුතු කරනවා. සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කරලා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් වරදක්, ඒ වගේම එය ෂෙයා කිරීමත් වරදක්. කදුරුවෙල නගරයේදී කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු කළ පහර දීමකින් 69 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. වෛරස් උණු තත්ත්වයක් හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිසරය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කළේ උණ රෝගයේ වැළඳුණු සිසුවියක් ඊයේ දිනේදී මහනුවර මහරෝහලේදී මිය යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. Thank you.
ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස නවසලන්තයේ සමග සමතන් ගන්නට දකුණු අප්‍රිකාව අද සමත් වුණා. ඒගලන්තයේ පරතවා තෙවන වරටත් රග්බි ලෝක කුසලානය සිය දෝතට ගනිමින්. සති හයක් පුරා ජපානයේ උණුසුම් කළ ලෝක කුසලාන රග්බි තරගාවලිය අවසන් මහා තරගයේ පැවැත්මේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතරයි. යොකොහමා ක්‍රීඩාංගණයේ පළමු මිනිත්තු 40 ගතවන තෙක් කණ්ඩායම් දෙකෙහිම ලකුණු ලබා ගැනීම දඬුවම් පහරවලට සීමා වුණා. පළමු වරුදි අවසන් වන විට ලකුණු පූර්ව 12 6ක් ලෙස සටහන් වූ අතර මේ කණ්ඩායම් දෙක 2007 ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගයේ එකිනෙකා හමු වූ අවස්ථාවේදීත් පළමු වරුදි අවසන් වන විට දකුණු අප්‍රිකාවට ලකුණු 6ක වාසියක් හිමි වී තිබීම දෛවූපගත සිදුවීමක්. දෙවනර්ධයේත් මිනිත්තු 20ක් ගතවන තෙක් ප්‍රතිවාදී ගෝල සීමාව පසු කරන්නට කිසිදු ක්‍රීඩකයෙක් සමත් වුණේ නැහැ. 66 වන මිනිත්තුවේදී දකුණු අප්‍රිකාව දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කළේ සිය තෙවන ලෝක කුසලානය වෙත දෙවන්ත ඉදිරි පියවරක් තබමින්. අවසන් මිනිත්තු 5 තුළ දකුණු අප්‍රිකාව දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමත් සමග තරගය අවසන් වීමටත් පෙරම වෙබ් එලිස් කුසලානේ දකුණු අප්‍රිකා නාමය සටහන් කරන්නට සංවිධායකින්ට හැකි වුණා. තරගයේ නියමිත මිනිත්තු 80 සම්පූර්ණ බවට සංඥාව නිකුත් වීමත් සමග දකුණු අප්‍රිකානුවන් ඉතිහාසයට එක් වුණේ රග්බි ලෝක කුසලානය තෙවරක් දිනාගත් ලොව දෙවන කණ්ඩායම ලෙසයි. කළුසුදු ජාතිවාදී අරගලයකින් බෙදී වෙන් වී සිටි රටක් එක්සත් කිරීමට ක්‍රීඩාව කෙතරම් ප්‍රබල මාධ්‍යයක්ද යන්නට ඔවුන් නැවතත් උදාහරණ සපයද්දී ජයගෝසා නාදයෙන් යොකොහමා අහස ගිගුම් දුන්නා. සූදානම සමගෙන යන්නට පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රති සේවාව ඔබේ ජංකම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලියමු එහෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.